අද 2019 ජූනි 20 වන බ්‍රහස්පතින්දා සිරස්තල ශ්‍රී ලංකාවේ IS තර්ජනය තවදුරටත් ඉහළ යා හැකි බව ඉන්දිය බුද්ධි අංශ අනාවරණ කරයි. පස්කු දින ප්‍රහාරයට අදාළව නියෝජ්‍ය පොලිස්පතිවරු 30 දෙනෙකු ඇතුළු පොලිසියේ 9කට එරෙහිව CID පරීක්ෂණයකට නීතිපතිගෙන් උපදෙස්. පැල්වත්ත සහ සෙවනගල දයා ගමගේට දීමේ උත්සාහයකට විපක්ෂයේ විරෝධය. දැන් ඔබතුමාලා මේ හදන්නේ මොකද්ද? එතුමාට මේක දෙන්න ආණ්ඩුව ගාලි වරෙන්න කලින්. පාර්ලිමේන්තුව අසලත් විරෝධතාවක්. පාස්කු ප්‍රහාරයෙන් පසු යලි නැගිටින දරුවන්. ලෝක කුසලානෙන් පසු ක්‍රිකට් පරිපාලනයේ වෙනස. උඩ යටිකුරු වෙනසක් කරන්න බව. From other Verona. This is Other Verona Prime Time with Naomi Fernando and Shatara Alves. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ සමග. ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට එල්ලවන IS තර්ජනය තව දුරටත් ඉහළ යා හැකි බව ඉන්දිය බුද්ධි අංශ අනාවරණ කර තිබෙනවා. ඉන්දියාවේ NDTV පුවත් සේවය වාර්තා කළේ සිරියාවේ සහ ඉරාකයේදී IS ලැබූ පරාජයන් හමුවේ එම සංවිධානයේ අවධානය වැඩි වශයෙන් ඉන්දිය සාගර කලාපයට එල්ලවෙමින් පවතින බවයි. IS turning its attention to the Indian Ocean region in the wake of losses across Syria and Iraq. Now, there is a growing focus in Indian Ocean regions, including India, as well as Sri Lanka, Kerala, Tamil Nadu, Andhra, Kashmir. IS සංවිධානයේ සිය අවධානය ඉන්දිය සාගර කලාපයට යොමු කිරීම ආරම්භ කර තිබීමත් සමග ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට අවධානමක් එල්ලවන බව ඉන්දිය බුද්ධි අංශ එරට ආරක්ෂකාංශ දැනුවත් කර ඇති බවට ඉන්දියාවේ NDTV පුවත් සේවය පවසනවා. ඉන්දිය බුද්ධ්‍යංශ වැඩිදුරටත් අනාවරණ කර ඇත්තේ සිරියාවේ සහ ඉරාකයේදී IS සංවිධානයේ ලැබූ පරාජයන් සහ පසුබැසීම හමුවේ එම සංවිධානයේ අවධානය වැඩි වශයෙන් ඉන්දිය සාගර කලාපයට එල්ල වෙමින් පවතින බවයි. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ඉන්දිය බුද්ධ්‍යංශ කේරළ ප්‍රාන්තයේ ඉහළ පොලිස් නිලධාරීන්ට ලිපි 3ක් යවා ඇති අතර කොචීහි පිහිටි සාප්පු සංකීර්ණයක් සහ තවත් වැදගත් ස්ථානයක් IS ඉලක්කයක් බවට පත්විය හැකි බවටද අනතුරු අඟවා තිබෙනවා. NDTV පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරන්න කේරළ ප්‍රාන්තයේ පුද්ගලින් 100 දෙනෙක් පමණ පසුගිය වර්ෂ කිහිපය තුළ IS සංවිධානයට එක්ව ඇති බවයි. ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ස ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව තුළ විවිධ සංවිධානවලට අයත් පුද්ගලින් 30 දෙනෙකු කෙරෙහි එරට පොලිසිය දැඩි අවධානයෙන් පසුවන බවද NDTV පුවත් සේවයේ වැඩිදුරටත් වාර්තා කරනවා. මේ අතර රුසියානු ආරක්ෂක කවුන්සිල නියෝජ්‍ය ලේකම් යූරි කොකෝව් පවසන්නේ ශ්‍රී ලංකාවට එල්ල කළ ප්‍රහාර සංවිධාන කර ඇත්තේ සිරියාවේ සහ ඉරාකයේ සිටින IS ක්‍රියාකාරීන් බවයි. රුසියාවේ උෆා නගරයේ පැවති ආරක්ෂක කටයුතු පිළිබඳ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ 10වැනි ජාත්‍යන්තර සමුළුවේදී කොකෝව් මහතා මේ බව අනාවරණ කළ බව රුසියානු ටාස් පුවත් සේවය අද වාර්තා කළා. පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට හෝ අවම කර ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් 30 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට එරෙහිව අපරාධ විමර්ශනයක් ආරම්භ කරන්නැයි නීතිපති දප්පුලද ලිවෙරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා. නීතිපතිරාගේ සම්බන්ධීකරණ නිලධාරී නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ විශේෂ කමිටුවේ නිර්දේශ මත මෙම උපදෙස් ලබා දී ඇති බවයි. නීතිපති දප්පුලද ලිවෙරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත අද දින ලිපියක් යොමු කරමින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් 30 දෙනෙකු ඇතුළු නිලධාරීන් 9 දෙනෙකුට අපරාධ විමර්ශනයක් ආරම්භ කිරීමට උපදෙස් දී තිබෙනවා. වැඩබලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා දන්වා යවා ඇත්තේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ කමිටුවේ නිර්දේශ අනුව විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ අවධානයට යොමු කර සුදුසු පියවර ගන්නා ලෙසයි. ඒ අනුව කොළඹ ප්‍රදේශයේ භාර නියෝජ්‍ය පොලිස්පති, බස්නාහිර උතුරු ප්‍රදේශයේ භාර නියෝජ්‍ය පොලිස්පති සහ විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මෙන්ම මීගමුව ප්‍රදේශයේ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, කොළඹ උතුරු භාර පොලිස් අධිකාරීවරයා, මීගමුව දිසාව 3 සහ 4 භාර සහකාර පොලිස් අධිකාරීවරුන්, කටාන පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ ජම්පඩා පොලිස් මුරපොලේ ස්ථානාධිපතිවරයා අදාළ නිලධාරීන් වනවා.
මෙතර පස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සුළු වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පුද්ගලයන්ට අදාළ පරීක්ෂණ කඩිනම් කර ත්‍රස්තවාදයට සම්බන්ධ නොවන සියලු දෙනා නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂකංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ජාතික ආරක්ෂක කමිටුව ඊයේ රැස් වූ අවස්ථාවේදී. මෙහිදී රටේ ආරක්ෂක වැඩපිළිවෙල සහ වත්මන් තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර ආගමික උත්සව සහ මහජන හමුවීම් පැවැත්වෙන ස්ථානවල ආරක්ෂාව සහතික කිරීමට අඛණ්ඩව පියවර ගැනීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පැහැදිලි කර තිබෙනවා. සෙවනගල සහ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා ඇතුළු ආයතන 37ක් රජයට පවරාගත් ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌණ උපයෝජිත වත්කම් පුනරුදය කිරීම පනත ඉවත් කිරීම පනත් කෙටුම් පත අද වැඩි ඡන්ද 22කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඒ අනුව මෙම ආයතන 37 රජය වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා වෙත පැවරෙනු ඇති. පැලවත්ත සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ඇතුළු ආයතන 37ක් රජය වෙනුවෙන් මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත පැවරෙන ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌණ උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත ඉවත් කිරීම පිළිබඳව පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලැබුවා. 2011 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේ ව්‍යාපාර පවරා ගැනීමේ නීතියක් ගෙනා මේ පනත නිසා ආයෝජකයන් ලංකාවට එහෙම අධෛර්ය කිරීමට මුල් වුණා. අයවැය කතාවේ පොරොන්දුවක් දුන්න මේ පනත අවශ්‍ය කරනවා කියලා ඒ අනුව තමයි අපි මේ පනත ගෙනාවේ. ඌණ ක්‍රියාකාරී හැටියට සෙවනගල පැල්වත්ත සීනි සමාගම් දෙකත් මේ පනත යටතේ තමයි රජයට පවරගත්තේ. දැන් ලාභ ලබන ආයතන මේ පනතෙන් ඔබතුමාලා කරන දේ කරන්න සෙවනගලයි පැල්වත්තයි ඉවත් කරලා මේක මේක ආණ්ඩුවේ බාරයට ගන්න. ඒගොල්ලෝ මේක මේ ආණ්ඩුව බාර ගන්නවටත් විරුද්ධයි. පෞද්ගලික ආසනෙ දෙනවටත් විරුද්ධයි. එතකොට කොහෙද මේක තියාගන්නේ? මේ පනත සම්මත වුණාම මුදල් ලේකම්වරයා තීන්දුවක් ගත්තේ නැත්නම් මේ පනත අහෝසි වෙච්ච දවසේ ඉඳන් පරණ අයිතිකාරයර තමයි මේකපත් වෙන්නේ. තමුන්නාන්සල කල්පනා කරන්නේ මේක ආපහු දයාගමකයට දෙන්න. දයාගමකයේ කාලේ සේවකයෝ අඩු වෙලා අර්ථසාධක ගමනායකගේ ප්‍රමාණය 157ට බැස්සුවා. මේ පනස සම්මත වුණාම කිසිම කෙනෙක් ඕන දයාගමකයට මේකයි තිබෙන්නේ. මෙතුමා දයාගමකයට කියනවා දයාගමකයේ මැතුමාගේ නම මේ පරිදි කොහෙවත් නැහැ. හරි. පනත නැහැ. යති. එතුමාට මේක දෙන්න ඕන නම් මේ පරිදි කියන්න ඕනේ දඟුණා දෙන්න පුළුවන්. දෙන්නකෝ. එහෙම දෙන්නකෝ. මේකෙන් බලාපොරොත්තු වෙන මොකුත්ම නෙමෙයි. සෙවනගල, පැල්වත්ත, සීනි කර්මාන්ත ශාලා දෙක දයාගමකයේ ව්‍යාපාරික මහත්මයාට. මම කියන්නේ නැහැ එතුමා මහජන නියෝජිත හරි එමෙතුමා හරි කියලා. එතුමාට දෙන්න බෑ. මේ පනත තියෙද්දි. දැන් මේ පනත ඉවත් කරගත්තම භාණ්ඩාගාර ලේකම් යටතේ තියෙන දෙයක් දෙන්න පුළුවන්. ඔබතුමාලගේ කණ්ඩායම් රැස්වීමේ රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතුමා එතුමා කෝ කණ්ඩායම් රැස්වීමේ වැඩිම වෙලාව සාකච්ඡා කරුණේ දයාගමකයේ ඇමතුමාගේ දුක්ගැනවිලි. එයා ඇඬුවා. දැන් ඔබතුමාලා මේ හදන්නේ මොකද්ද? එතුමාට මේක දෙන්න ආණ්ඩුව කාලිවර වෙන්න කලින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ මේ සෙවනගල 2011 ඉඳලා මේ දක්වා භාණ්ඩාගාරයෙන් රුපියලක්වත් අරගෙන නැහැ. ඒ වෙනුවට භාණ්ඩාගාරයට සල්ලි දීලා තියෙනවා. මුළු ඌව පළාතම නගා හිටවන්න පුළුවන් මුදල් සංසරණයක් මේ ආයතනය හරහා සිද්ධ කළා තියෙනවා. ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා කියන කාරණා ගැන මගේ විවාදයක් නැහැ. නමුත් මට මේ තනතුරින් දෙන්න ඔබතුමාට උත්තර දෙන්න බෑ. මම දන්නවා ඒක. ඔබතුමාලගේ හෘද සාක්ෂිය උගුල දාලා තියන්නේ ඇයි? මේ එක්සත් ජාතික පක්ෂය සිරිකොතේ පඩි ගෙව්වයි කියලා, ලයිට් බිල් ගෙව්වයි කියලා, ඒවට කලගුණ සලකන්න මෙහෙම කරනවද? මේ ජාතික අපරාධ. ස්ථිර වශයෙන්ම අපි කියනවා තව මාස කීපයක් ඇතුළත ආණ්ඩු පෙරලිගෙන් පස්සේ කුමන නීති රීති ගෙනාවත් මේ ආයතන නැවත රජයේ පවරාගෙන වන්දි විරහිතව වන්දිගේ තොරව කරනවා කියන ප්‍රකාශය අපගෙන ඒ නිසා අපි රජෙන් ඉල්ලීමක් කරනවා ගරු අගමැතිතුමාගෙන් මේ අපරාධය කරන්න එපා. මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා පස්සරු 1:50ට පමණ පාර්ලිමේන්තුවේ ඝනපූර්ණයේ නොමැති බව පෙන්වා දුන්නා. ඉතාමත් වැදගත් පනතක් විවාද වෙන වෙලාවේ ඝනපූර්ණය නැහැ. බලන්න එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන එකම මන්ත්‍රීවරයෙක් මේ සීට් එකක නැහැ. එක්සත් ජාතික පක්ෂය මේකට විරෝධය දක්වලා තියෙන නිසා අපිට අවශ්‍ය වෙන්නේ නැහැ විවාදයක් කරන්න. මේක පැත්තකට දාමු. ඒ නිසා කෝරම් බෙල්ල සීනි කර්මාන්ත ආයතනයට ගිහිල්ලා ආණ්ඩුව මේක අල්ලගත්තා. සත පහක්වත් අපිට වන්දි ගෙව්වෙත් නෑ. රට කාලා නැති කරලා ඉවර වෙලා ඇයි තවදුරටත් මේ වගේ කරන්නේ? අපි වගේ සිංහල ව්‍යාපාරියෝ නැති කරන තමුන්නාන්සලට කවදාක්වත් හරියන්නේ නෑ. අපිට අවශ්‍ය කරන වන්දි අපිට ලැබෙනවා නම් අපිට මේ සීනි කර්මාන්තය අවශ්‍ය නෑ. උදේ ඇමතුමා කිව්වා මේක කාටවත් දෙන්නේ නෑ කියලා. හැබැයි දැන් කියනවා මේක මට දෙන්න නැත්නම් වන්දි හරි ගෙවන්න කියලා. ඒ කියන්නේ මට දෙන්න තමයි මේක ගහලා තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ ව්‍යාපාර කරන්න ඕන තරම් ඕන එක්කෙනෙකුට උදව් කරන්න. හැබැයි රටේ මිනිස්සුන්ටයි දේපොල කොල්ල ගන්න දෙන්න එපා කියලා අපි කියන්නේ. සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ සේවකීන් හා උග්ගෝවීන් අද පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයක නිරත වුණා.
ඒ සෙවනගල සීනි කර්මාන්ත ශාලාව පෞද්ගලික අයිතියට පැවරීමට විරෝධය පළ කරමින්. දෙදහස් එකොළහ වර්ෂයේදී ගෙනා ඌන උපයෝජිත වත්කම් පුනරුදේ කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ කෙටුම් පතක් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. අද පෙරවරුවේ පාර්ලිමේන්තු වඩරවුම අසලට පැමිණි සෙවනගල සීනි කර්මාන්ත ශාලා සේවකින් සහ උග්ගවීන් මෙලෙස විරෝධතාවක නිරත වූයේ එම නව සංශෝධනය මගින් කර්මාන්ත ශාලාව රජයේ හිමිකාරීත්වයෙන් ඉවත් කර පෞද්ගලික අයිතියකට පැවරීමේ සූදානමක් ඇති බව පවසමින් විරෝධතාකරුවන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයට පැමිණීම වළක්වාලමින් පොලිස් මාර්ග බාධක ද යොදා තිබුණා. අනතුරු පූජ්‍ය මාගල්කන්දේ සුදත් හිමි ඇතුළු විරෝධතාකරුවන් පස්වෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට අමාත්‍ය නවීන් දිසානායක මහතා සමග අදාළ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි වුණා. මෙම සාකච්ඡාව පිළිබඳව අප කළ විමසීමකදී පූජ්‍ය මාගල්කන්දේ සුදත් හිමි අද දිනට සඳහන් කළේ අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වූ බවයි. තමා ස්ලාම් ධර්මය පිළිබඳ විධිමත් අධ්‍යාපන ආයතනයකින් අධ්‍යාපනය නොලැබූ බව සමස්ත ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් අද පිළිගනු ලැබුවා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් පාස්කුරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමට පත් කළ විශේෂ තේරීම්කාරක සභාව අද 6 වෙනි දිනටත් රැස් වුණා. සමස්ත ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් අද කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීම සඳහා කැඳවා තිබුණා. මස්කෑවා බෞද්ධාගමේ බුදුවාන්ති කියලා තියෙනවා. ඇයි මේ වගේ ආගමට අගෞරව කරන දේවල් කියන්නේ? සර්, ඒක ඇත්තටම 2013 අවුරුද්දේ සිද්ධ වුණ දේශනයක්. ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ මහලේකම් වශයෙන් ඉන්නකොට ඒ කාලේ ඇතැම් සිංහල සංවිධාන ඉස්ලාම් ධර්මයටයි මුස්ලිම් ජනසමාජයට විරුද්ධව නොයෙකුත් චෝදනා එල්ල කරා. ඒවට පිළිතුරු දෙන්න තමයි මේ දේශනාව අපි සූදානම් කරේ. ඒ දැන් මොන දෙයක් වුණත් මේ සිංහල බෞද්ධ රටක ඔයනි සුළු ජාතික ප්‍රකාශ කිරීම වළංගුයි කියලා හිතනවද? නෑ සර්, මම ඒ වරද පිළිගත්තා සර්. ඒ කියන්නේ මම පොතක් නිර්මාංශ ප්‍රශ්නය කියන මේ පොත කිරිබත් ගොඩ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ පොත උපුටලා දැක්වුවා. සුප්පියා උපාසිකාවගේ කලව මාංශය ගිලන් වූ භික්ෂුවක් වැළඳූ කතාවක් මම ඉදිරිපත් කරනකොට ඒ ගිලන් වූ භික්ෂුව වෙනුවට බුදුරජාණන් වහන්සේගේ නම මට පැටලෙවීමකින් සිද්ධ වුණා. මේක මට ඒ කාලෙම මාසයක් ඇතුළත මම ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරා. බුදුරදුන් මිනුවස් වැළඳුවයි ප්‍රකාශ කරපු කාරණාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධිය මම සමාව පිළි අරගන්නවා කියලා. ඔබතුමා ISIS ප්‍රතික්ෂේප කරනවා? ඔව් සර්. ISIS ගැන කතා කරන ඔබේ මයිල් කෙලින් වෙනවා කියලා ප්‍රකාශ වෙලා තියෙනවා. ඒක ඇවිල්ලා පදනම් විරහිත චෝදනාවක් සර්. මේ ශුද්ධ වූ කුර්ආන් පරිවර්තනයේ සර් මම 2015 11 වෙනි මාස 8 වෙනිදා නිකුත් කරේ. මේකේ පැහැදිලිවම අවියායුධ සන්නද්ධ පුද්ගලයෝ ඉන්නවා නම් ඔවුන් ත්‍රස්තවාදීන් කියලා අපි කියලා තියෙනවා. මූණු ආවරණය කියන්නේ නබිනායකතුමාණන්ගේ භාර්යාවන්ට පමණක් අදාළ නීතියක් කියලා අපි මේ පොතේම සඳහන් කරලා තියෙනවා. මේක වැරදි කියලා හුවා දක්වන්න අදහස් කරන්නේ උලමා සංවිධානය. ඒ වගේම ඇතැම් දේශපාලක නබිනායකතුමාණන්ට බහු භාර්යාවන් හිටියා 11 දෙනෙක්. ඒ නිසා මේ නීතිය උන්ට පමණක් පවිත්‍රතාව වූ ජීවිතයක් සඳහා වූ ලබා දුන්න නියමයක් මිසක් වෙනත් කාන්තාවන්ට ඒක අදාළ නොවේ කියන ස්ථාවරය මත තමයි පින්නේ. ඔබතුමා ආගම හැදෑරුවේ කොහෙද? සාහතික පත්‍ර නැහැ සර්. එයිම මද්‍රසා පාසලක මම ඉගෙනුම ලැබනත් නැහැ. ඔබතුමා දන්නවද මේ ආගමික වියතුන්ගේ සංවිධානයක් ලංකාවේ පවතින බව? ඔව් සර්. ඒ ආගමික වියතුන්ගේ සංවිධානයට ඔබතුමාලා එකතු වෙලා ඉන්නවද? නැස අපි ආගමික වේතුන්ගේ සංවිධානයට අපි ඒකාබද්ධ වෙලා කටයුතු කරන්නේ නැස. කටයුතු කරොත් අපිත් අලල් සාතිකයට වග කියන්න වෙලා ඇති. එමෙ එකතු වුණොත් අපිත් මුහුණු ආවරණයට වග කියන්න වෙනවා. ඒක අපේ නිකායික ප්‍රශ්නයක්. අරාබි භාෂාව අධ්‍යයනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම ඔබතුමාලගේ සංවිධානය පිළිගන්නවද? බුද්ධ භාෂිතයට පාලි භාෂාව අවශ්‍ය වගේ වටහා ගන්න අපේ මූලික ඒ ලේඛන වටහා ගන්න අපිට අරාබි භාෂාව වැදගත් ආගම වටහා ගන්නට ඍජු ලෙස. නමුත් අරාබි භාෂාව ඉගෙන ගන්න එකයි හැම නගරයකම ගමකම තියෙන පුවරු අරාබි භාෂාවෙන් දාන එකයි දෙකක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිගත් භාෂා 6ක දෙවැනි තැන තියෙන්නේ අරාබි භාෂාවට. ඒක අපේ රටට අදාළ නැහැ.
ඔව් සර් දැන් අපි කියන්නේ එහෙම නෑ ඒක වැඩිම තියෙන භාෂාව මොකක්ද එක්සත් ජාතික සංවිධානය ඉංග්‍රීසි භාෂාව එතකොට අපි අපේ රටේ හැම එකම ඉංග්‍රීසියෙන් කරන්න ඕනේ ඊට පස්සේ නෑ එහෙම නෑ සමම තාරන් SLTJ එකේ කියන නරනකොට මේ ප්‍රහාරකයන්ගෙන් කිසිම කෙනෙක් ඔබගේ සංවිධාන හිටි නැද්ද නෑ ඒ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වුණු පුද්ගලයෙක් හිටියා හස්තුන් කියලා හස්තුන් කියන පුද්ගලයා හස්තුන් කටුවා පිටිය ප්‍රහාරකයා ප්‍රහාරකයා බුදුහා ඇත්තම සිංහල කතා කරන අපර වඩා හොඳට එහෙම වෙලා ඔබතුමාට බුදුරජාණන් වහන්සේ පැටලෙනවා ඊළඟ වෙච්ච මේ හඳුරනමක් එක්ක මුස්ලිම් සමාජයේ කෙරෙහි වෛරය හැදුනා ඔබතුමාගේ ප්‍රකාශය කියන එක පිළිගන්නේ නැද්ද? ඔව් ඒක තමයි උනේ. ආන්දෝලනයක් සිද්ධ වුණා. මේ අතර කල්මුණේ උතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉඩම් හා මූල්‍ය බලතල ලබා දෙන ලෙස ඉල්ලා සිව්වැනි දිනටත් පැවැත්වෙන උපවාසයට සහාය පළ කරමින් කල්මුණේ මඩකලපුව ඇතුළු ප්‍රදේශ රැසක අද හර්තාල් පැවැත්වුණා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී පූජා තුරලිය රතනහිමියන් උපවාසයේ පැවැත්වෙන ස්ථානයට වැඩම කර පිරිස සමග අද සාකච්ඡාවකද නිරත වුණා. මුස්ලිම් ජනයා වැඩි වශයෙන් වෙසෙන කල්මුණේ දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හිමි ඉඩම් හා මූල්‍ය බලතල කල්මුණේ උතුර ප්‍රාදේශීය සභාවටත් ලබා දෙන ලෙස ඉල්ලමින් උපවාසයක් ආරම්භ කෙරුණේ ජූනි 17 වෙනිදායි. එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිට ආරම්භ උපවාසයට කල්මුණේ ශ්‍රී සුබද්‍රා රාමාධිපති පූජ්‍ය රන්මුතුපුර සංඝරත්න හිමි හින්දු හා ක්‍රිස්තියානි පූජ්‍ය පක්ෂ මෙන්ම ප්‍රදේශවාසීන් දෙක්ව සිටියා. මෙම උපවාසයට සහාය පළ කරමින් කල්මුණේ පානිරිප්පු මඩකලපුව කලවංචි කුඩය ඇතුළු ප්‍රදේශ රැසක ව්‍යාපාරික ස්ථාන බැංකු ශාකා පාසල් වසාදවමින් අද දවස පුරා හර්තාල් දියත් කෙරුණා. එමෙන්ම උපවාසයට සහාය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියලේන්ද්‍රන් මහතා සහ ඔහුට සහාය දක්වන පිරිසක් අද සිව්වැනි දිනටත් මඩකලපුව ඔරලෝසුකණු අසලදී උපවාසයේ නිරත වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලිය රතනහිමියන්ද අද එම ස්ථානයට වැඩම කළා. අනතුරුව මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමන රතනහිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පූජ්‍ය අතුරලිය රතනහිමි සහ එස් වියලේන්ද්‍රන් මහතා ඇතුළු පිරිසක් සිව්වැනි දිනටත් ප්‍රධාන උපවාසයේ නිරත පිරිස හමු වී සාකච්ඡා කළා. ජනාධිපතිතුමාට කතා කළා මේ ප්‍රශ්නය තව පැය 24ක් ඇතුළත එය විසඳාලීම සඳහා මට කළ හැකි හැම දෙයක්ම කළා. මේ ජයග්‍රහණය අවසන් කරන්න අපි මුස්ලිම් ජනතාවට විරුද්ධ නෙවෙයි. ඒගොල්ලගේ අන්තවාදයට අපි විරුද්ධයි. අපි 90ක් එකතුනා මේගොල්ල තනියෙන් ඉන්න බෑ. ඒක හන්ද අපි ඒගොල්ලන් දොර අරිනවා එන්න අපිත් එක්ක. එතකොට අපි ඒගොල්ලත් පිළිගන්න සූදානම්. තවත් පැය 24ක් ඇතුළත සංඝ රතන හාමුදුරුවන්ට උත්තරයක් දෙන්න නැත්නම් සංඝ රතන තුස්සගෙන අම්පාරේ දිසාපති කාර්යාලයට යන්න ලැහැත්තු වෙයල්ලා. හෙට දවල් 12 වෙනකොට ලැහැත්තිද? ලැහැත්තිද? මේ අතර කල්මුණේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉඩම් හා මූල්‍ය බලතල සහිතව විධිමත් බවට පත් කර දෙනෙමින් පැවැත්වෙන උපවාසයට විරුද්ධව පිරිසක් කල්මුණේ පෞද්ගලික බස් නැවතුම්පලේදී අද පෙරවරුවේ සත්‍යාග්‍රහයක් ආරම්භ කර තිබුණා. යම් කිසි කෙනෙක් ඒ සඳහා මේ වෙලාවේ එක පාරට උපවාසයක් කළා කියනවා නම් නෑ මේක දෙන්න කියලා එතකොට අනිත් පිරිසකයි දෙන්න එපයි කියලා. ඒතර පණතන උදෙන්න බැරි වෙයි. මම හිතනවා ඒක හෙට දවසේ අවසන් වෙයි. අවසන් වුණාන් පස්සේ අපි මං කිව්වා අවසන් තීරණයක් ගන්න අපිට අවම අගෝස්තු මාසයේ 20 වෙනකන් අවස්ථාව දෙන්න කියලා. එකඟතාවයකින් කෙසේ හෝ අවසන් කළ යුතුව තිබෙනවා. ඇමති දුරවලි නිලාසු සියලු මුස්ලිම් මන්ත්‍රීවරු ඉදිරි දින 30 ඇතුළත නැවතත් ඇමති දුර බාර ගන්නු ඇති බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මුහම්මඩ් මුසම්මිල් මහතා පවසනවා. මේ අතර රිෂාඩ් බදුවිදීන් සහ රවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන් අයථා ලෙස මුදල් ඉපැයීම් සිදු කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. දිසානායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී චෝදනා එල්ල කළා. කවදාවත් රවුෆ්ට ඡන්ද 40,000ක්වත් ගන්න බැහැ. මුස්ලිම් පක්ෂයේ විකුණා කමින් හොඳට හම්බ කරගත්ත නායකයෙක්. ඔහු මේ පැත්තට එන යනකොටත් සල්ලි ගන්නවා, ඒ පැත්තෙන් එනකොටත් සල්ලි. නොකඩවන්න බෑ. සහතික දුන්නා බැසිල් ඇමතිතුමාට මම අපි යන්නේ, මම යන්නේ, මම යන්නේ, මම ඉන්නවා, මම ඔබතුමාලත් එක්ක ඉන්නවා, මම ඔබතුමාලත් එක්ක ඉන්නවා කියලා එම පොරොන්දු වෙලා සඳහා යම් යම් වියහීදමු තරගෙන අනිල් වික්‍රමසිංහ නායකතුමාගෙන් මේ පැත්තට එන්න වියහීදම් අරන් මේ පැත්තට ගියා. ඒක තමයි රවුෆ්ගේ ව්‍යාපාරය. අත් බදුදීන්ගේ තත්ත්වය ඊට වඩා වෙනස්. මිනිමරු චෝදනා පත් කළා තියෙනවා. ඒවා ඔප්පු වෙනවා. ඒ හරියට විභාගෙ තිබ්බොත්. නියත වශයෙන්ම ඉදිරි සති කිහිපය ඇතුලේ රවුෆ්ගේ මහත්මයා අමාත්‍ය ධූරයේ වැඩ කටයුතු බාර ගන්නවා. ඊට පස්සේ මේ දින 30 ඉක්ම ගියයින් පස්සේ රිෂාඩ් බදුදීන් මහත්තයා කියනවා දින 30ක් අපි පරීක්ෂණ සඳහා ලබා දුන්නා. ඒ පරීක්ෂණවල ප්‍රගතියක් නැහැ.
මාසකට කහමාරකට පස්සේ කලින් හිටපු සියලුම මුස්ලිම් ඇමතිවරු තමන්ගේ අමාත්‍ය ධූරවල වැඩ කටයුතු භාර ගනිමින් මේ නාට්‍ය හමාර කරනවා. අද මේ අමාත්‍යවරු ඇමතිකම් වලට ලොල් වෙලා තියෙනවා. ඊයේ අමාත්‍ය ධූර බාරගත්ත H.M. හලීම් මහත්මයාට ඔහුගේ සොහොයුරාටත් විරුද්ධව විශාල චෝදනා ගණනාවක් තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් අන්තවාදී මුස්ලිම් දේවස්ථාන 40කට වැඩි ප්‍රමාණයක් අනුමැතිය ලබා දීලා තිබෙනවා මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය හරහා. එතකොට මෙවැනි චෝදනාවක් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේම තේරීම්කාරක සභාවට ඉදිරිපත් වෙලා තියෙද්දි ඒ චෝදනාවට ලක්වෙච්ච පුද්ගලයාටම තමයි මුස්ලිම් කටයුතු අමාත්‍ය ධූරය බාර දෙන්නේ. නරියට කුකුල්ලු ටික බාර දුන්නා වගේ සහරාන්ගේ බාප්පලාට නැවත බාර දීලා තියෙනවා මේ අමාත්‍ය ධූරය.